මෙරටේ අයවැයක් නැතුව රට වසරක් දුවලා නැහැ. මෙරටේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා 20 වසරට අයවැයක් ඉදිරිපත් කරන්න. මේක බරපතල ප්‍රශ්නයක්. ආණ්ඩුවට කැබිනට් එකක් තිබුණා. ආණ්ඩුවට බැරි වුණා ඔය අයවැයක් ඉදිරිපත් කරන්න. මාර්ග සිතියමක් නැතුව ආර්ථික වැඩපිළිවෙලක් නැතුව අයාලේ දුවන එකේ ප්‍රතිඵලය අද මේ රටේ ජනතාවට හොඳටම ඇඟටම තේරෙනවා. මේකේ වගකීම ආණ්ඩුවේ. මේ ආණ්ඩුව බංකන. මේක පැහැදිලි. ආණ්ඩුව බංකනොත් වෙලා මේ රටේ මිනිස්සුත් බංකනොත් කරන්න බලන්න. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි දන්නා විශේෂයෙන් ඉන්දියාව, ඒ වගේම බංග්ලාදේශය, ඒ වගේම පිලිපීනය. මේ වගේ රටවල් විශාල වශයෙන් තමන්ගේ ශ්‍රමිකයෝ වෙනත් රටවල් වලට මැද පෙරදිග ඇතුළු අනිත් රටවල් වලට යවලා තියෙනවා. මේගොල්ලෝ දිගින් දිගටම ඒ රජයන් වගකීම් බාර අරගෙන මෙයා ගෙන්න ගන්න කටයුතු කරුවා කියන එක අපි දැක්කා. නමුත් අපේ රජයට එක් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. කොරෝනා ව්‍යාපාරයක් කරගත්ත මං හිතන්නේ ආණ්ඩුවේ ගජමිතුරු කල්ලි. ඒ අවස්ථානුකූලව ප්‍රකාශ කෙරුවා අපි නිරෝධන මධ්‍යස්ථාන වලට අපිට අයිති දේපළ, හෝටල්, ඒ වගේම වෙනත් ස්ථාන අපි ලබා දෙනවා පරිත්‍යාගයක් කරන හැටි තමයි ඒ අවස්ථාව ප්‍රකාශ කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.